Hi, Housewife YouTube channel එකට ඔයාලම ආදරෙන් පිළිගන්නවා. අපි හැමෝම මාස රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් පිටි අනන්නේ නැතිව ගෙදරදී ඉක්මන්තම රසවත් chicken curry එකක් එක්ක chicken කොත්තුවක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියා දෙන්න. එහෙනම් දිගට මාත් එක්ක එකතු වෙන්නකෝ. මුලින්ම අපි බලමු රොටි හදාගන්න මොනවද ඕනි කරන්න කියලා. මේ කොත්තු මම හදන්නේ 4 දෙනෙක්. ඒ නිසා පිටි කෝප්ප 4කුයි ඒ හා සමාන වතුර කෝප්ප 4කුයි තමයි මම ගත්තේ. ඉතින් මුලින්ම බ්ලෙන්ඩර් ජාරයකට මේ පිටි ටික එකතු කරගන්නවා. ඒ වගේම රසාන් වල ලුණු සහ පොල් තෙල් මේ සහන්දකුත් එකතු කරගන්නවා. ලුණු පොල් තෙල් මේ දෙකම එකතු කරගත්තට පස්සේ තමයි වතුර එකතු කරගන්නේ. ඉතින් විශේෂම කියන්න ඕනේ පිටි ගන්නකොට එහා සමාන වතුරත් ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි ඉක්මන් තමයි අපිට කොත්තු රොටියේ රොටි ටික හදාගන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති එක පිටි අනාන ඉන්න ඕනේ නැහැ. ඒ වගේම අතේ ගා ගන්න ඕනේ නැහැ. ඒ වගේම පිපෙන්න පොඩි වෙලාවක් තියන්න ඕනෙත් නැහැ. මේ පදමට තමයි අපි බැටර් එක ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ රොටි ටික හදා ගන්න pan එකක් ලිපේ තියලා තෙල් ගෑවෙන නොගෑවෙන තරමට apply කරගෙන මේ විදිහට බැටර් එකෙන් පොඩක් දාගෙන රොටිය රවුමට හදා ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අඩු ගින්දරේ තමයි මේ වෙලාවේ තියාගන්නත් ඕනේ. ඊට පස්සේ මේ විදිහට දෙපැත්ත දාගෙන රොටිය හදා ගන්න පුළුවන්. විනාඩි කීපයකින් මෙන්න මේ වගේ බ්‍රවුන් කලර් එකක් එනවා. ඉතින් මේ වෙලාවට රොටිය අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. රොටිය ලිපෙන් බාගත්තු ගමන්ම එක මතක තියාගන්න එපා. ටිෂු එකක් නැත්නම් කඩදාසියක් මත තියලා වෂ් පුරා ගන්නකන් ඉඳලා එක මතක තියාගන්න. ඉතින් ඒ කොටස වීඩියෝ වල නැහැ. ඒකයි මම ඔයාලට එක මතක් කරේ. මේ වගේ අතින් පොඩි කරනකොට ලේන්සුවක් වගේ මේ රොටිය කැඩෙන්නේ නැහැ. ඉතින් පිටි ඇනුවත් පිටි බ්ලෙන්ඩ් කරත් ගෝදම රොටිය හා සමානව රොටියක් එනවා. දැන් මේ ටික කපා ගන්න තමා තියෙන්නේ. ඉතින් මම රොටි හතරක් විතර එකට තියලා මෙහෙම රෝල් කරලා මේක පොඩිවට කපා ගන්නවා. ඉතින් කපා ගන්නකොටත් කියන්න ඕනේ ලොකු කෑලිවලට නැතුව පොඩි කෑලිවලටම කපා ගන්න. එතකොට තමයි කොත්තු රොටිය රස වැඩි වෙන්නේ. මුලින්ම දික් අතර කපාගෙන ඒ රොටි ටික මං හරස් අතරත් කපා ගන්නවා. ඉතින් දැන් නම් රොටි කෑලි ටික හරි දැන් තියෙන්නේ චිකන් කරි එක හදන්න. ඉතින් මං ඔයාලට ඒකත් කියා දෙන්නම් කොහොමද ඉක්මනට හරි රසට හදාගන්නේ කියලා. චිකන් එක හදනකොට පුළුවන් නම් මැටි ඇතිලියම්ම පාවිච්චි කරන්න. ඉතින් ඇතිලිය රත් වුණාට පස්සේ තෙලුත් දාලා තෙල් රත් වුණාට පස්සේ මුලින්ම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කර ගන්නවා. ඉතින් ඒ වගේම හොඳට සුවඳක් එනකොට අපි කපාගත්ත බී ලුණු ටික, ඒ වගේම රම්පේ, කරපිංචා, අම්මිරිස් මෙන්න මේ ටික එකතු කරලා පොඩි වෙලාවක් තෙම්පරාතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටික වෙලාවක් තෙම්පරාදු කරගෙන මම ඒකට මිරිස් කුඩු හැලි දෙකක් එකතු කර ගන්නවා. ඔයාලගේ රස අනුව එක එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ කහ කුඩු, ඒ වගේම තුන පහ සහ චිකන් කරි පවුඩර් ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. ඉතින් ඒ ටික තෙම්පරාදු වුණාට පස්සේ තමයි මම චිකන් ටික එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා පියනකින් වහලා විනාඩි 2-3ක් විතර තියා ගන්නවා අඩු ගින්දරේ. එතකොට චිකන් වල තියෙන තෙල් මේකට උණනවා. ඉතින් ඊට පස්සේ තමයි වතුර එකතු කරන්නේ. ඉතින් වතුර එකතු කරද්දී පොඩක් වැඩිපුර තියා ගන්නවා. මොකද කොත්තු එකට චිකන් එකේ හොද්ද තියෙන්න ඕනි නිසා. වතුර එකතු කරගත්තට පස්සේ රසාණු ලුණු ගම්මිරිස් ඒ වගේම කපාගත තක්කාලි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අඩු ගින්දරේ චිකන් කරි එක හදාගන්න පුළුවන්. ඉතින් හොද්ද හොඳට තියාගන්න. ඒ වගේම කෑලි ටිකක් පොඩිවට කපාගන්න. මොකද කොත්තු එකට එකතු කරගද්දී හරි ලේසි නිසා. පේනවා ඇති සැනට තියෙනවා කියලා. දැන් අපි බලමු කොත්තු එක හදන්න මොනවද ඕනි කරන්න කියලා. ඉතින් මල් ලුණු, ඒ වගේම මිරිස්, සුදු ලුණු, ඒ වගේම එළවලු වලින් ලීක්ස්, කැරට්, ගෝවා මෙන්න මේ ටිකත් හීනියට කපා ගත්තා. ඉතින් තාච්චියකට
තෙල් ටිකක් දාගෙන ඒ ටික රත් වුණාට පස්සේ මුලින්ම තලාගත්ත සුදු ලුණු ඒ වගේම කපාගත්ත අම්මිරිස් මෙන්න මේ ටික එකතු කරලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කැරට්, ගෝවා, ලීක්ස් මෙන්න මේ ටිකත් එකතු කරගන්නවා. ඉතින් කපාගත්ත සම්පූර්ණ එළවලුම දාන්නේ නැහැ, ඒකෙන් භාගය තමයි දාන්නේ. මොකද මේ ටික තෙම්පරාදු වෙනවා. ඉතින් කොත්තුවේදී අපිට ඒවා අම වෙනුත් හැපෙන්න ඕනේ. එතකොට හරි රසයි මේ කොත්තුව. ඒ නිසා තමයි භාගයක් එකතු කරගත්තේ. කලින් වීඩියෝ එකේ මම වලට ස්පෙෂල් රයිස් එකක් හදන විදිහ ගෙනාවා. ඉතින් ඒක බලලා නැත්නම් ඒකත් බලන්න කියලා මතක් කරනවා. මේ ටික තෙම්පරාදු වීගෙන එනකොට රසානු ලුණු ඒ වගේම කැලිමිරි සහ සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් මේ ටික තෙම්පරාදු කරගෙන රොටි කෑලි ටික එකතු කරගන්න පුළුවන්. ඒ වගේම චිකන් හොදිත් එක්ක චිකන් කෑලි ටිකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම කියනවානේ කලින් ඉතුරු කරගත්ත කැරට්, ලීක්ස්, කෝවා ඒ ටිකත් මේ වෙලාවේදී එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපේ කොත්තු රොටි එක රෙඩි. ඔන්න දැන් ඔයාටත් පුළුවන් හිතුණු ගමන් හරිම රසට හරිම ඉක්මනටම ඔයාගේ ආදරණීය කෙනෙක්ට රසම රස චිකන් කොත්තුවක් පිළියෙල කරලා දෙන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාත් එක්ක දිගටම එකතු වෙන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. බයි බයි.